आयोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख सीत मध्यान प्रवृत्ति विकास मे मम कविंद विजयवर्धन प्रथम नवदान्य शिस्थल ಐಸ್ ಮಾತ್ರವ್ಯ ಕಿಲೋ 13ක් සමග පුද්ගලින් 6ක් පොලිස් දැලේ කාන්තාවන් දෙදෙනෙකුත් ඒ අතර සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලාභීන් ඇතුළු පාර්ශ්ව කිහිපයකට ලබා දෙන රුපියල් 5000 දීමනාව අද සිට කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගැන අවසන් තීන්දුව අද ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් කොළඹින් ප්‍රථමයෙන් දේශීය පුවත් රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් අයිස් වර්ගයේ මද්‍රව්‍ය කිලෝ 13ක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ජාල ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි මෙලෙස මෙම පුද්ගලයන් අත්අඩංගුවටගෙන ඇත්තේ. පෙරේදා දිනේදී ජාල ප්‍රදේශයේදී එක්සත් කරුවෙකු අත්අඩංගුවට ගත්තා. මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය විසින් අයිස් වර්ගයේ මද්‍රව්‍ය ග්‍රෑම් 101ක් ඒ වගේම හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 100ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මේ සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ දින පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය විසින් ජායල නවන්දව ප්‍රදේශයේදී මද්‍රව්‍ය පිළිබඳ මෙහෙයුමක් දියත් කරනු ලැබුවා. එම මෙහෙයුම දියත් කිරීමෙන් අනතුරුව අයිස් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13ක් සහ සැකකාරියන් 2 දෙනෙක් ඒ වගේම සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එකම පවුලේ මව පියා පුතා සහ දියණියද සිටන බවට වාර්තා වෙනවා. මේ අත්අඩංගුවටගත් සැකකරුවන් අතර විශේෂයෙන්ම මේ මෙහෙයුම සඳහා කාලයක සිට මද්‍රව්‍ය විනාශක කාර්යාංශය වෙත තොරතුරු ලැබී තිබුණා. මේ වන විට හෙරොයින් වලට අදාළව දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක වන බැවින් අයිස් එසේත්‍රම ඇතිනම් මෙතැන් පිට වැනි කෘතිම මද්‍රව්‍ය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට මද්‍රව්‍ය ජාවාරම්කරුවන් කටයුතු කරමින් පවතිනවා. හෙරොයින් වලට විකල්පයක් ලෙස අත්අඩංගුවටගත් සැකකරුවන් අද දින වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ කරුවන් දැනට පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය වෙත රැගෙන විත් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. මෙම මද්‍රව්‍ය තොගය ලැබුණු ආකාරය පිළිබඳව ඒ වගේම එය අනිවාර්යයෙන්ම විදේශ රටක නිෂ්පාදනය කර මේ රටට රැගෙනීමට අවශ්‍යයි. ඒ පිළිබඳවත් මේ පිටපස් සිටින අනිකුත් ප්‍රධාන මද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිළිබඳවත් සොයා බැලීමට නියමිතව තිබෙනවා. රජු විසින් ලබා දීමට තීරණය කර ඇති රුපියල් 5000 දීමනාව අද සිට අදාළ පාර්ශවවලට ලබා ගැනීමට හැකියාව පවතිනවා. මේ අතර ඇතැම් ප්‍රදේශවල රුපියල් 5000 දීමනාව අද දින බෙදා දීම සිදු වුණා. අඩු ආදායම් ලාභීන් සහ සමෘද්ධි ලාභීන් ඇතුළු පාර්ශව කිහිපයකට අලුත් අවුරුදු සමය වෙනුවෙන් රජය විසින් රුපියල් 5000ක් ලබා දීමට තීරණය කළ අතර එය අද සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව අද සහ හෙට යන දින දෙක තුළ මෙම 5000 දීමනාව අදාළ පාර්ශව වෙත ලබා ගත හැකි. විශේෂයෙන්ම මේකෙන් බලාපොරොත්තු වෙනා සමෘද්ධි ලාභී පවුල්, ඒ වගේම පොරොත්තු ලේඛනයේ ඉන්න පවුල්, ඒ වගේම අනිත් පැත්තෙන් ආබාධිත අපේ රටේ ජනතාව, විශේෂයෙන්ම වකුගඩු රෝගයෙන් පෙළෙන මේ රටේ ජනතාව, අනිත් පැත්තෙන් අනුකමිටු සහ අභියාචනා බලාපොරොත්තු වෙන සමෘද්ධි ව්‍යාපාරය තුළ ඒ සහන ලබා ගන්න ඉන්න සියලු දෙනාටත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපිට මතකයි කොවිඩ් කාලේ ජීවනෝපාය අවහිර වෙච්ච විශාල පිරිසකටත් ඒ සහනය ලබා දුන්නා. ඒ බල ග්‍රාමීය කමිටුවට ලබා දීලා තිනවා. අද වෙනකුණොත් ඒ අයගේ ජීවනෝපාය අවහිර වෙලා තිනවා නම් නැත්නම් නැති වෙලා තිනවා නම් ග්‍රාමීය කමිටුවටත් ප්‍රාදේශීය ලේකම් වරුන්ටත් ඒ බලය පවරලා තිනවා රජය. ඒ අයටත් ඒ රුපියල් 5000 දීමනාව ඉදිරියේදී ලබා දෙන්න කටයුතු කරනවා. උදේ මං හිතන්නේ 11 වගේ 10 11 වෙනකොට මොකද බැංකුවලින් මුදල් අරගෙන ඒව ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මං හිතන්නේ උදේ 10 11 වෙද්දී රුපියල් 5000 දීමනාව ලබා දෙන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර ඊයේ දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ මෙම 5000 දීමනාව ලබා දෙන වැඩසටහනින් ග්‍රාම නිලධාරීන් ඉවත් වන බවයි. මේ අතර අද ප්‍රදේශ කිහිපයක 5000 දීමනාව බෙදා දීම සිදු වුණේ මේ ආකාරයෙන්. මගේ පවුලෙත් මමත් දුවත් මගේ සැමියාත් තමයි ඉන්නේ. අපි අසනීප තත්ත්වයෙන් තමයි අපි දෙන්නම ඉන්නේ. රජයට මේ රුපියල් 5000 දීමනාව දෙනවා. රජයටත් අතිකර ජනාධිපතිතුමාටත් සියලුම දෙනාටත් ස්තුතිය ප්‍රකාශ කරනවා. අද දින අපිට ලැබෙන මේ 5000 ආධාරය මේ අඩු ආදාය ලබන අපිට ඉතාමත් වැදගත් වෙනවා. රජයෙන් දෙන මේ ආධාරය වෙනුවෙන්
අතිගරු ජනාධිපතිතුමාට බොහොම ස්තුතියි. මේ අවස්ථාවේදී ඇත්තටම නිලධාරීනොත් ඉතාමත් අසීරු තත්ත්වෙන් ඉන්නේ. හැබැයි අපේ ඉල්ලීම අනුව වුණු සිළුම දෙනා එකතු වෙලා ඒ පන්දහය දීමනාව ගෙවීම කටයුතු දැන්ට ආරම්භ කළා තියෙනවා. ගාල්ල කඩවස් අතර පැන්සලිකම් කොට්ටාෂේ සමුද්දි කලාප හතරෙම දැන්ට ඒ පන්දහය දීමනාව ලබා දීම ආරම්භ කළා තියෙනවා. මේ අතර අද දින කළුතර දිස්ත්‍රික්කයේ මෙම දීමනාව ලබා ගැනීමට පැමිණි පිරිස් අපහසුතාවයට පත් වී ඇති අයුරුද අපට දක්නට ලැබුණා. මේ අතර රජය විසින් ලබා දෙන වැඩිහිටි දීමනාව ලබා ගැනීමට හැටන් භගවන්තලාව ඇතුළු වතුකරේ වැඩිහිටි පුද්ගලයන් අද දැසන හැටන් භගවන්තලාව තැපැල් කාර්යාල ඉදිරිපිටට පැමිණ සිටියා. කෙසේ නමුත් අද දින රජයේ නිවාඩු දිනයක් හේයින් තැපැල් කාර්යාලය වසා දැමීමේ හේතුවෙන් එම වැඩිහිටි පුද්ගලයන් දැඩි අපහසුතාවයකට පත් වුණා. අයා මර ඉඳලා දැන් නැමෙ මර වෙනකන් නැමෙ වෙනකන් ඉන්නවනේ. ඒකට වියදම් දෙක. දීම නාව ගන්න මේ ආවේ. ආයේ වියදම් කරන්න ගෙවල් වලට යන්න. මේ සල්ලි ගන්න ආවා පුතා. ඒ විලක දෙකිනෝ වාලා කියලා. ඒක තමයි අපි කල්පනා කරගෙන ඉන්නේ. වත්මන් රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් මේ වන විට ජනතාව කලකිරීමෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා පවසනවා. ඒ ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අද රටේ පරිසර හානිය බොහෝම දැඩි ලෙස සිද්ධ වෙනවා. කුටිම කිරණ පාර්ලිමේන්තුවට තියෙන දියවන්නාවේ ජලය අපිරිසුදු වෙලා, වාතය අපිරිසුදු වෙලා. සමහර රාජ්‍ය නිලධාරීන් අහනවා ගස් ඕනේ නැහැ, ගස් කැපුවට හුස්ම ගන්න පුළුවන් කියලා. පරිසරය ගැන කිසිම තැකීමක් නැතුව මේ රජයේ මෙහෙවන නිලධාරීන් කටයුතු කරගෙන යනවා. අන්න ඒකට එරෙහි වෙලා අනාගත පරපුර වෙනුවෙන් මේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මම පරිසර රාජ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කරද්දී මගේ ඇමතිවරයා වශයෙන් හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. එතුමා දැඩි ලෙස පරිසරය ආරක්ෂා කිරීමටත් රටේ වනගණත්තය රටේ වර්ග කිලෝමීටර් ප්‍රමාණයෙන් තුනක එකක් විය යුතු කියන එක තුල නමුත් ඒකට දැන් හාත්පසින්ම විරුද්ධයක් සිද්ධ වෙන්නේ. ඉතිහාසයේ රට පාලනය කරපු රජයන්ට වඩා දරුණු ලෙස ගසා කෑම වෙන රජයක්. අද මේ රටේ ඉන සියලුම ජනතාව පසුතැවිල්ලකට පත් වෙනවා මේ රජය පත් කර ගැනීම තුල. මොකද ඇස්පනා පිට මහදවල් කිසිම හිරිකයක් නැතුව හොරකම් කරන යාන්ත්‍රණයක් බිහි වෙලා මේ රාජ්‍ය පාලනය තුල. පළාත් පාලන මැතිවරණය පවත්වන ක්‍රමය පිළිබඳ නිසි එකඟතාවයකට පැමිණිය යුතු බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමි. දැන් පළාත් පාලන මැතිවරණය මම නම් කොට්ටාස මට්ටමින් තිබ්බත් සමානුපාතික ක්‍රමෙන් තිබ්බත් ඒක අපිට ගැටලුවක් නෑ. අපි අනුරාධපුර දිස්ත්‍රික්කේ නම් අපි කොහොම කරත් අපි ජයග්‍රහණ කරනවා. වැඩි බහුතරයේ කැමැත්ත මොකද්ද? කොට්ටාස ක්‍රමයටද එහෙම නැත්නම් සමානුපාතික ක්‍රමයටද කියන එක පිළිබඳව තීන්දුව කරන්න පුළුවන්. මේ සඳහා කැබිනට් මණ්ඩලයේ ඒකමතික තීන්දුවකට එන්න ඕන, පක්ෂ නායකයෝ ඒකමතික තීන්දුවකට එන්න ඕන, ඒ වගේම ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එකඟතාවයට එන්න ඕන. එකඟතාවයට එන බහුතර කැමැත්ත අනුව කටයුතු කරන්න අපි සූදානම් කෙනෙක් යන්න ඕනේ. දැන් බලස් සභාව මැතිවරණය අනිවාර්යයෙන් මේ අවුරුද්ද ඇතුළත පුළුවන් තරම් කෙටි කාලෙකින් තියන්න තමයි බලාපොරොත්තුව. සමහර මොන මොන විවේචන කතන්දර ඉදිරිපත් කරත් ගමේ ජනතාවට පළාත් සභා ක්‍රමය අවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ මොකද ඒකට හේතුව පළාත් සභා වලින් විහාරස්ථාන වලට ආගමික ස්ථාන වලට විශාල සේවයක් කරලා තියෙනවා. පාරවල් හදන්න, ඒ වගේම අද අධ්‍යාපනයේ විශාල වශයෙන් කඩාවැටලා තියෙනවා. පළාත් සභා පාසල් වල රෝහල් ටික වැටලා තියෙනවා. මෙවුවා ගොඩ එනකන් තමයි ජනතාව බලා ඉන්නේ.
විෂකාරක ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් දැන් මෙතෙක් කාලයක් අපි ඇත්තටම ජීවත් කරන ආහාර වලට වඩා අපි අපේ ජීවිත කෙටි කරගන්න දේවල් වලට තමයි මේ රටේ ඉතිහාසයේ ඉඳලා පාලකයෝ අපේ ජනතාව වරුණු කරලා තියෙන්නේ. ඉතින් ඒක පාලකයෝ වැරදි වගේම නිලධාරිනුත් වැරදි. පොල් තෙල් වල දැන් වස විසය, හාල් මිලක් අහසට උසය. පොල් නැති කිරිබත් රස නැතිය අවුරුද්දට හිස් තැන කුසය. එනිසා ආණ්ඩුවට අපි කියනවා මේ විදියට රටේ ජනතාව රවට්ට නන්දන්නට තවදුරටත් අපිට ඉඩ දෙන්න බෑ. ඒ රවට්ටපු කාල ඉවරයි. මීට කලිනුත් ඔය සමාගම් ගෙන්න ඔය පොල් තෙල් වර්ග. නමුත් ඇත්තටම අපේ රජයේ තමයි අදාළ පරීක්ෂණ කරලා මේ පිළිබඳව තත්ත්වයන් රටට අනාවරණය කළේ. පෞගේ රජයේ කාලෙත් එවැනි තත්ත්වයන් තිබුණා. පවතින යම් අඩුපාඩු සීමාව ඉක්මවාම විවේචනය කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මොකද ලබා දී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තුල. ප්‍රමිති ආයතනයේ නිලධාරිනියක්ම කියද්දී තවත් විෂසහිත ආහාර මේ වෙළඳ පොලේ තියෙනවා කියලා කියද්දී ඒක සොයාගන්න බැරි ආණ්ඩුවක් දැන් ආණ්ඩුව ඔහේ නන්නත්තර වෙලා යන යන අත යනවා. හාල් මාපියාවින්න වෙළඳ මේ වෙළඳ පොල හසුරවන. ඊළඟට විෂ පොල් තෙල් ගෙනාවම අදේ විෂ පොල් තෙල් ගෙනාපු කිසිම පුජ්‍යලයක් මේ වෙනකොට හොයාගෙන කිසිම දඩුවමක් දීලා නැහැ. අපේ රටේ කෘෂි කර්මාන්තයේ තියෙන සංඛ්‍යා ලේඛන සියල්ල වැරදි කියලා මම හිතනවා. අපි මේ මෙච්චර නිෂ්පාදනය කළාද හැමදාම අතිරිතයි කියනවා හැබැයි වෘද්ධි වෙනකොට හාල් නැහැ ඒ කියන්නේ මේ සංඛ්‍යා ලේඛන බොරු අපි කරන්නේ අපි අපිට බොරු කරනවා ඒ නිසා අපි මූලිකව තීන්දුව කරා මෙරටේ කෘෂි කර්මාන්තය හදන්න නම් අපිට ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ අපිට ඩේටා බේස් එකක් තියෙන්න ඕනේ ඒක සැරයක් රුපියල් 2500 ජීවත් වෙන්න පුළුවන් කියලා දැන් කියනවා මේ හාල් කිලෝ 3ක් ඇතිලු සති දෙකකට පවුලකට ඉතින් ඒ කියන්නේ ඒකෙන් තේරුම් ගන්න ඕනේ කියන්නේ අපි මිනිස්සුද නැත්නම් මේ කුරුල්ලෝද කියන්නේ ওই විදියට හාල් කන්න විදි කියන්නේ බෑනේ ඉතින් මේ පවුලකට හතර දෙනෙක් ඉන්නවනම් මහින්ද ආනන්ද ඇමතුමා කියන රටේ ජනතාවට කීරි සම්බ කන්න ඕනේ නැලු ඒ කියන්නේ ඒගොල්ලන් තීරණය කළේ රටේ ජනතාව මොන හාල්ද කන්නේ කියලා කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා මෙරට ජනතාවට ලබා දෙනු ලැබූ ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට අදාළ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. මේ අතර ඊයේ දිනත් වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයේ. COVID-19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙරට ජනතාවට ලබා දෙනු ලැබූ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට අදාළ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. දෙවන මාත්‍රාව ලබා දීම සඳහා එන්නත් 230,000ක් පමණ පවතින අතර ඒ ජනතාවට ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. අද දිනේ පැවැත්වෙන විද්වත් කමිටු සාකච්ඡාවේදී ඒ පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන මහතා සඳහන් කළා. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 283 දෙනෙකු හඳුනා ගැනීමට හැකිවුණා. ඒ අතුරින් පුත්කලින් 225 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 127ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 26ක් සහ යාපනීය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 55 දෙනා දිවයි නෙසසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 95,130ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඒ අතුරින් පුත්කලින් 91,630 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 2,902 දෙනෙකු පමණයි. අද දිනේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 101ක් තුල පුත්කලින් 10,604 දෙනෙකු නිරෝධායන වෙමින් සිටිනවා. ඊයේ දින තුල PCR පරීක්ෂණ 5292ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින මෙරටින් COVID මරණ 2ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ පුත්තලම සහ බද්දේගම යන ප්‍රදේශවල පදිංචි කරුවන්. එත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 598ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉරාකේ දෙවන කොවිඩ් එන්නත් කරන වැඩසටහන සඳහා තවත් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාගයක් ලෙස ලබා දීමට චීනය පියවරගෙන තිබෙනවා. සිනෝෆාම් එන්නත් මාත්‍රා තොගයක් එලෙස පරිත්‍යාග කර ඇති අතර ඉරාක සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් බැග්දාඩ් ජාතික ගුවන්තොටුපළේදී අදාළ එන්නත් තොගය නිල වශයෙන් බහරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය මාර්තු මස දෙවනදා ආරම්භ කළ ඉරාකේ කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන සඳහාද කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමට චීනය මීට පෙර කටයුතු කර තිබුණා. ඒ අනුව යුදමය වාතාවරණ වර්ණයක් පවතින ඉරාකයේ කොවිඩ් මර්ධන එන්නත් පරිත්‍යාග කළ ලොව පළමු රට බවට චීනය පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
රටවට අපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. पादुक बोपे प्रदेश देवालय पवत्वागिने अमीन एम देवालय गोडनगिल्ले इहल महले नीति विरोधी मत्पेन निष्पादनागार पवत्वागिने गिय पुत्कलेकु पादुक पुलिस विसिन अत्तडंगुटकेन तिबेनवा अदाल पुत्कलेया विसिन अलुत अवुरुदु समये बेदाहरीम संदहा मेलेस मत्पेन निष्पादने कर ऐति बवटाई सिदुकरन लद विमर्शन वलदी अनावरणे वी ऐत्ते यापनीय तेन्मारच्ची प्रदेश वयसवृदू असुवकू महलू पुत्कलेकुलेकरुवन पिरिसक्विसिन घातने करते बिनवा अदाल कोल्लेकरुवन पिरिस महलू पुत्कलेयागे निवसट ऐतुलुवी एहिवू रणबांड सोरागेन ऐति अतर अनतुरु एम पुत्कलेयाट वद हिंसा पमनू ऐति बपाई सिदुकरन लद विमर्शनवलदी पोलिसियट अनावरणे वी ऐत्ते अनुराधपुर कलत्तैव प्रदेश कॉन्क्रीट कणु निष्पादने लबन आयतनेक रहस्यकतलिस नीति विरोधीव वगकृतिपु विशाल प्रमाणे गंजा गस देखाक सोया गेनीमट अनुराधपुर मूलस्थान पोलिसिये कोट्टास अपराध विमर्शन कार्यांशे बुद्धिअंशे निलधारीन समत्वये तिबेनवा मेम सिद्धियट संबंध सेककरुवन देदेनेकुद पोलिसिये विसिन अत्तडंगुटकेन ऐति बवयि वार्ता वुने පවතින වැස සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් අද දවසේ යාපනයේ නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි මේදුම් සහිත තත්ත්වයක් පැවතුණු බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. රත්නපුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික මහතෙකු විසින් රත්නපුර නගරයේ සිටින අඩු ආදායම් ලාභී පවුල් 500ක් සඳහා රුපියල් 5000ක් වටින වියලි ආහාර අඩංගු පාර්සල් බෙදා දීම එම ව්‍යාපාරිකයාගේ නිවසේදී සිදු කර තිබෙනවා. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා යලිත් හමු වෙමු සවස 6ට එතෙක් ඔබට සුබම සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න वीडियो गाने मुलिन में देने गाने में मस्ती नोटिस करना।